Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no. සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කස් ගීක් වෙතින් ගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. ඒ වගේම තමයි පහල description එකේ අපේ Telegram group එකේ link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා Telegram group එකට join වෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ මම මුලින් play කළා වගේ වීඩියෝ එකක් කොහමද ඔයත් light motion app එකෙන් හදාගන්නේ කියලා. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක හදන්නේ කොහමද කියලා. ඔයාලා මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම පහල description එකේ දාලා තියෙනවා XML කියලා ෆයිල් දෙකක්. ඒ ෆයිල් දෙක ඔයාලට Google Drive එකනොත් download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ෆයිල් එක මම Telegram channel එකේ දාලා තියෙනවා. ඔයාලට මේ දෙවිදිහම download කරගන්න පුළුවන් මම ඒවට අදාළ links පහල description එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට Light Motion app එක download කරගන්න link එකත් මම පහල description එකේ දාලා තියෙනවා. ඔයාලා ඒ link එකෙන් ගිහලා download කරගන්න. ඒ විදිහට ඔයාලා ඒ ටික download කරගත්තට පස්සේ Play Store එකට ගිහිල්ලා files කියලා මෙන්න මේ වගේ search කරලා, ඒ කියන්නේ මේ එහා පැත්තෙන් අටනවා වගේ search කරලා, ඔයාලා මෙන්න මේ app එක ඔයාගේ phone එකට install කරගන්න. එහෙම install කරගෙන ඔයාලා අර මම download කරගන්න කියපු Light Motion app එකක් download කරගෙන Light Motion app එක එකපාරක් open කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ Light Motion කියන app එක එකපාරක් open කරගන්නවා. එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මං ආයෙමත් මේ ඇප් එකෙන් අයින් වෙනවා. එහෙම අයින් වුණාට පස්සේ මේ ඔයාලට මං අර ඩවුන්ලෝඩ් කරගන්න කියපු, ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරගන්න කියපු මෙන්න මේ ෆයිල්ස් කියන ඇප් එක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනි මං ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න කියපු XML කියන ෆයිල් දෙක තියෙන තැනට යන්න. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත තැනට යන්න. එතනට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ විදිහට මේ එකක් උඩ ටච් කරගෙනම ඉන්න. මෙන්න මෙහෙම. එහෙම ටච් කරගෙනම හිටියට පස්සේ මෙතනින් එනවා මෙයාගේ ෂෙයා කරන්න අයිකන් එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මෙයාගේ Light Motion කියලායි. අන්න ඒක උඩ එකපාරක් දෙන්න. එහෙම දුන්නට පස්සේ මෙතන යටින් වටන Import Project කියලා එකක්. ඔයාලා ඊට පස්සේ මේ උඩ මෙන්න මේක ඔයාලා මේ Light Motion app එකට දාගත්තා වගේම මෙතන මේ තියෙන යට එකත් ඒ විදිහටම ඔයාලා මෙන්න මේ විදිහට Light Motion app එකට import කරගන්න. එහෙම ඉම්පෝර්ට් කරගත්තට පස්සේ ඔයාලා මේ ඇප් එකෙන් අයින් වෙන්න ඔයාලා මේක දැන් ඩිලීට් කරගත්තත්, ඒ කියන්නේ අන්ඉන්ස්ටෝල් කරගත්තත් කමක් නැහැ. මම මෙන්න මේ විදිහට මේ ඇප් එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි දැන් Light Motion app එක ආයෙමත් පාරක් ඕපන් කරගන්න. මම මෙන්න මේ විදිහට මේ ඇප් එක ඕපන් කරගන්නවා. එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇති ප්‍රොජෙක්ට්ස් කියලා මෙන්න මේ වගේ එකක්. අන්න ඒක දෙන්න. ඒ විදිහට ඔයාලා මේ ප්‍රොජෙක්ට්ස් කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ එකක් ඇති. මෙන්න මේ වගේ. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් එයි. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි ඔයාගේ WhatsApp එකේ screen shot එකකුයි, ඒ කියන්නේ WhatsApp profile එකේ screen shot එකකුයි, Facebook එකේ screen shot එකකුයි, තව ඔයාලා Instagram එකේ screen shot එකකුයි ගහගන්න. ඒක නම් ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැ, මොකද screen shot එකක් ගහන්න හැමෝම දන්න හින්දා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පැත්තට යන්න. මෙන්න මෙහෙම. එහෙම ගියාට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේගේ WhatsApp කියලා එකක්. මෙන්න මේ වගේ. ඊට ඉස්සරහින් තියෙනවා photo කියලා එකක්. අන්න එතනට යන්න. එතනට ගිහිල්ලා ඔයාලා මේ photo කියන එක උඩ එකපාරක් දෙන්න. ඒ විදිහට ඔයාලේ photo කියන එක දුන්නට පස්සේ මෙතන තියෙනවා color and fill කියලා එකක්. ඔයාලා ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එයි select media කියලා එකක්. ඔයාලා ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලා කරන්න ඕනි ඔයාගේ WhatsApp screen shot එක මෙන්න මෙතනින් select කරගන්න. මම මෙතනින් WhatsApp screen shot එක select කරගන්නවා. එහෙම select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් මෙන්න මෙයාගේ plus mark එකක් එයි. ඔයාලා මෙන්න මේ plus mark එක දෙන්න. ඒ plus mark එක දුන්නට පස්සේ මේ profile එක ඔයාලට මෙන්න මේ විදිහට කොහොමද එන්න ඕනි කියලා මෙන්න මෙහෙම හරියටම size එක මෙහෙම තියාගන්න. මෙන්න මේ විදිහට. එහෙම තියාගෙන ඔයාලා මෙතනින් එකපාරක් back වෙන්න. මෙන්න මෙහෙම. එහෙම back වුණාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ Facebook කියන එකට ඉස්සරහ තියෙන photo කියන එකට යන්න. මෙන්න මේකට. ඒකට ගිහිල්ලා ඔයාලා ඒක ටච් කරගන්න. ඒක ටච් කරගෙන කලින් වගේමයි color and fill කියන එක දෙන්න. ඒක දීලා ඔයාලා මෙන්න මේ select media කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනේ Facebook screen shot එක මේකට select කරගන්න එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම Facebook එකේ screen shot එකත් මෙන්න මේ විදිහට ඒකට දාගත්තා.
ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ Instagram කියන එකට ඉස්සරහා තියෙන මෙන්න මේ ෆොටෝ කියන එකට යන්න. ඒකට ගිහිල්ලා මෙන්න මෙහෙම එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් කලින් වගේමයි color and fill කියලා එකක් එයි අන්න ඒක දෙන්න. ඒක දීලා ඔයාලා මෙන්න මේ select media කියන එක දීලා Instagram එකේ screenshot එක මේකට දෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් මම දැන් මෙන්න මේ විදිහට screenshot එක දුන්න Instagram එකේ. එහෙම දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. එහෙම දුන්නට පස්සේ දැන් ඔයාලා මෙතනින් බෑක් වෙන්න. ඒ කියන්නේ මේ project එකෙම බෑක් වෙන්න. එහෙම බෑක් වුණාට පස්සේ මම ඔයාලට අර මෙන්න මේ විදිහට දාගන්න කියපු අනිත් XML ෆයිල් එක select කරගන්න. මෙන්න මේක. ඒක select කරගත්තට පස්සේ මේකේ ඇති මෙන්න මේ වගේ ෆොටෝ එකක්. මෙන්න මේකේ පළවෙනියට ෆොටෝ එකක්. අන්න ඒක උඩ එකපාරක් මේ විදිහට ඔයාලා touch කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙයාගේ ඉෆෙක්ට්ස් කියලා එකක්. ඔයාලා මෙන්න මේ ඉෆෙක්ට්ස් කියන එක දෙන්න. එහෙම දුන්නාට පස්සේ මෙතනින් එනවා මෙන්න මෙයාගේ ඩොට් තුනක්. ඔයාලා මේ ඩොට් තුන ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා කොපි ඉෆෙක්ට්ස් කියලා එකක්. ඔයාලා මෙන්න මේ කොපි ඉෆෙක්ට්ස් කියන එකක් දෙන්න. එහෙම දීලා ඔයාලා දැන් යන්න අනිත් ප්‍රොජෙක්ට් එකට. මෙන්න මේ විදිහට මෙන්න මෙතන මේ උඩ ප්‍රොජෙක්ට් එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට මෙතන තියෙන මෙන්න මේ Instagram icon එක select කරගන්න. මෙන්න මේක. ඒක select කරගත්තට පස්සේ මෙතන තියෙන මෙයාගේ effects කියලා එකක් ඔයාලා ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙතන තියෙන මෙන්න මේ dot 3 touch කරගන්න. ඒ dot 3 touch කළා ඔයාලා මෙතනට මේ paste effect කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දුන්නට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඊට පස්සේ තියෙන එකට මෙන්න මෙතන තියෙන මෙන්න මේ Facebook කියන එක touch කරගන්න. ඒක ටච් කරලා ඒකටත් මෙන්න මේ ඉෆෙක්ට් කියන එක දෙන්න. එහෙම දුන්නට පස්සේ මෙතන තියෙන මෙන්න මේ ඩොට් තුන ටච් කරගන්න. ඒක ටච් කරගෙන මේකටත් පේස්ට් ඉෆෙක්ට් කියන එක දෙන්න. මෙන්න මේක. එහෙම දුන්නට පස්සේ ඔයාලා දැන් කරන්න ඕනේ අර WhatsApp කියන මෙන්න මේ icon එකටත් ඒකම මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරලා කලින් වගේම මේකටත් මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න. එහෙම පේස්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. හරි දැන් ඔයාලා මෙන්න මේ විදිහට මේ තුන හදාගත්තට පස්සේ ආයෙමත් අර කලින් ප්‍රොජෙක්ට් එකට යන්න. මෙන්න මේ මම එකපාරක් බැක් වෙනවා. එහෙම බැක් වෙලා මම මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට යනවා. මෙන්න මේකට. ඒකට ගියාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න එක. මෙන්න මේක. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ඉෆෙක්ට්ස් කියලා එකක් අර කලින් කොපි කරගත්තා වගේමයි අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරලා මෙතන තියෙන මෙන්න මේ ඩොට් තුන ටච් කරගන්න. මෙන්න මේක. ඒක දුන්නට පස්සේ මෙතන තියෙන මෙන්න මේ කොපි ඉෆෙක්ට් කියන එක දෙන්න. එහෙම දීලා දැන් ඔයාලා යන්න ආයෙමත් අර මුලින් තියෙන මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට. මෙන්න මේකට. ඒකට ගිහිල්ලා ඔයාලා අර ඇඩ් කරගත්ත මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් තුනටම ඒ ඉෆෙක්ට් එක දාගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට එකක් කියලා දෙන්නම් ඔයාලට මේ පළවෙනි එක මම ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙන මෙන්න මේ ඉෆෙක්ට් කියන එක ටච් කරගන්නවා. ඒක දීලා මේ ඩොට් තුන දෙන්න. ඒ ඩොට් තුන දුන්නාට පස්සේ මෙතන තියෙන මෙන්න මේ පේස්ට් ඉෆෙක්ට් කියන එක දෙන්න. මෙන්න මේක. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි අනිත් දෙකටත් අනිත් ස්ක්‍රීන්ෂොට් දෙකටත් මේක දාගන්න. මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න. මං ඒ දෙකටත් මෙන්න මේ විදිහට දාගන්නවා. ඒ විදිහට ඔයාලා මේ ස්ක්‍රීන්ෂොට් තුනටත් මේ ටික දාගත්තට පස්සේ දැන් යන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ WhatsApp කියන මෙන්න මේකට. මෙන්න මෙතන තියෙන එකට. අන්න ඒක මම ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ඉෆෙක්ට්ස් කියන එක ආයෙමත් දෙන්න. ඒක දීලා මේ ඩොට් තුන ටච් කරගන්න. ඒ ඩොට් තුන ටච් කරගත්තට පස්සේ ඔයාලා මේකටත් මේක පේස්ට් කරගන්න මෙන්න මේ විදිහට. එහෙම පේස්ට් කරාට පස්සේ මෙන්න මේ ටයිල්ස් කියලා තියෙන එක මෙන්න මෙහෙම මෙතනින් අල්ලලා මෙන්න මෙහෙම වම් පැත්තට කරගන්න. එතකොට ඒක මෙතෙන් රිමූව් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලා ආයෙමත් මෙන්න මේ ඩොට් තුන ටච් කරගන්න. ඒක ටච් කරලා කොපි ඉෆෙක්ට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දුන්නට පස්සේ අනිත් icon දෙකට, ඒ කියන්නේ මෙතන තියෙන මෙන්න මේ Facebook කියන එකටයි මෙතන තියෙන මෙන්න මේ Instagram කියන එකයි දෙකටම ඔයාලා මේ ඉෆෙක්ට් එක paste කරගන්න. ඒක කරන්නේ කලින් වගේම තමයි මෙතන තියෙන මෙන්න මේක touch කරගන්න. ඒක touch කරලා මේ effects කියන එකට යන්න. ඒකට ගිහිල්ලා මේ dot 3 touch කරගන්න. ඒ dot 3 touch කරගත්තට පස්සේ මෙතන තියෙන මෙන්න මේ paste කියන එක දෙන්න. මෙන්න මේක. ඊට පස්සේ ඔයාලා මේකත් අර Instagram කියන එකට දාගන්න. මෙන්න මේ විදිහට අර වගේමයි මෙන්න මෙහෙම ඔයාලා දාගන්න. එහෙම දාගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේක. ඊට පස්සේ
ඔයාලා මෙතනින් බැක් වෙලා අර කලින් ප්‍රොජෙක්ට් එකට යන්න. මෙන්න මෙහෙම. ඔයාට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විතර කලින් ප්‍රොජෙක්ට් එක ටච් කර ගන්නවා මෙන්න මේ විදිහට. ඒක ටච් කරගත්තට පස්සේ මේකේ තියෙනවා මෙන්න මේ විදිහට ටෙක් එස් ගීක් කියලා මෙන්න මේ වගේ ලේයර්ස් දෙකක්. ඒ ලේයර්ස් දෙකෙන් ඔයාලා මෙතන තියෙන මෙන්න මේ අයිකන් එක ටච් කරගෙන ඉන්න. මෙන්න මේක. ඊට පස්සේ දෙවනි ලේයර් එකත් මෙන්න මෙහෙම සිලෙක්ට් කරගන්න. මෙන්න මෙතනින් අල්ලලා තමයි ඔයාගේ එක කරන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙතනින් එනවා මෙන්න මේක copy to layers කියලා එකක්. ඔයාලා ඒක දෙන්න. එහෙම දුන්නට පස්සේ ඔයාලා මෙතනින් බැක් වෙලා අර කලින් ප්‍රොජෙක්ට් එකට යන්න. මෙන්න මේකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙන මෙන්න මේ අයිකන් එක දෙන්න. ඒ අයිකන් එක දුන්නට පස්සේ මෙතනින් එනවා මෙන්න මේක paste to layer කියලා එකක්. ඔයාලා අන්න ඒක ටච් කරලා මේ දෙක මේකට paste කරගන්න. ඒ විදිහට paste කරගත්තට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ tech s කියන එක ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගෙන ඔයාලා මේ වීඩියෝ එකේ අවසානෙටම යන්න. මෙන්න මෙහෙම. එහෙම අවසානෙටම ගියාට පස්සේ මෙතන තියෙනවා මේ වගේ අයිකන් එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා අනිත් ලේ එකත් ඒ විදිහටම මෙන්න මෙහෙම ටච් කරලා මේ වීඩියෝ එකේ අවසානෙට ගිහිල්ලා මෙතන තියෙන මෙන්න මේ අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලා ගොඩක් දුරට මේක හදාගෙන ඉවරයි තව එක දෙයක් ඔයාලා කරන්න ඕනි. ආයෙමත් අර කලින් ප්‍රොජෙක්ට් එකට යන්න. මම මෙන්න මේ විදිහට ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන මේ තියෙන ඉෆෙක්ට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා ඔයාලා මෙන්න මේ ඩොට් තුන ටච් කරගන්න. ඒ ඩොට් තුන ටච් කරගත්තට පස්සේ කොපි ඉෆෙක්ට් කියන එක දීලා මේක කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බැක් වෙන්න. එහෙම බැක් වෙලා අර කලින් එකට මෙන්න මේ විදිහට ආයෙමත් යන්න. ඒකට ගිහිල්ලා මෙතනත් ඇති මේ වගේ රෙක්ටැන්ගල් කියලා එකක් යටම. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙන මෙන්න මේ ඉෆෙක්ට්ස් කියන එක දෙන්න. ඒක දීලා මේ ඩොට් තුන ටච් කරලා මෙන්න මේ විදිහට මෙතනින් එන මෙන්න මේ පේස්ට් ඉෆෙක්ට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේ විදිහට ඒක ඇඩ් කරගත්තට පස්සේ ආයෙමත් ඔයාලා මෙන්න මේ රෙක්ටැන්ගල් කියන එක උඩ ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මගේ කලර් ඇන්ඩ් ෆිල් කියලා එකක්. ඔයාලා අන්න ඒක දෙන්න. ඒක දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට කැමති පාටක් දෙන්න. මම මෙන්න මේ විදිහට පාට වෙනස් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඔයාලට පුළුවන් කැමති ඕනෙම පාටක් මේකට දෙන්න. එහෙම දීලා ඔයාලා මෙතනින් බැක් වෙන්න. මෙන්න මෙහෙම. එහෙම බැක් වුණාට පස්සේ ඔයාලා මේකට කිසිම මියුසික් එකක් ඇඩ් කරගන්න ඕනේ නැහැ. මම අර මුලින් ප්ලේ කළා වගේ වීඩියෝ එක ගොඩක් ලස්සනට ඔයාගේ අර ස්ක්‍රීන්ෂොට් තුනම ඇඩ් වෙලා මෙතනින් ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට මේක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්වන්නම්. මෙන්න මේ විදිහට මියුසික් එකේ සවුන්ඩ් එක දාන්න විදියක් නැහැ. මොකද කොපිරයිට් ප්‍රශ්න තියෙන හින්දා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක. ඒක සේව් කරගන්නවා නම් මෙතන තියෙනවා මෙන්න මේවාගේ අයිකන් එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙයාගේ එක්ස්පෝර්ට් කියලා එකක්. ඔයාලා මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක්ස්පෝර්ටින් වීඩියෝ කියලා වැටිලා මේක ඔයාගේ ෆෝන් එකට එක්ස්පෝර්ට් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක 100%ක් එක්ස්පෝර්ට් වුණා. එහෙම එක්ස්පෝර්ට් වුණාට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ වගේ සේව් කියලා එකක්. ඔයාලා මෙන්න මේ සේව් කියන එක ටච් කරගන්න. එතකොට මේක ඔයාගේ ෆෝන් එකට සේව් වෙනවා.